පසු 4යි වෙනාඩේ 29යි ඔබ සවන් දෙන්නේ විදුල ළමා ගුවන්විදුලියට. පුංචි සිතට දහම් සිසිල ධර්මානුශාසනා. ආදරණීය දුවේ පුත්තේ පුංචි සිතට දහම් සිසිලින් අදත් දුල පුතාලට දහම් කරුණු ඉදිරිපත් කරන්නේ ගාල්ල උණවටුන චෛත්‍යාලංකාර පුරාණ විහාරාධිකාරී පූජනීය කොටාගොඩ සුදීර ස්වාමීන්ත්‍රයන් වහන්සේ. හොඳයි, හැම දිනාම නමස්කාරය කියන පන්සිල් සමාදන් වීමට. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. පින්වන්ත දුවේ පුතේ, පුංචි සිතට දහම් සිසිල තුලින් අද දුවල පුතාල හැම දිනාටම කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ අපේ ජීවිතයට පෙන්වා වදාළ ලස්සන මාවත කුමක්ද කියලා. දුවල පුතාලගේ ජීවිතයේදී කළ යුතුම දේ තමයි අද අපි කතා කරන්නේ. කළ යුතුම දෙයක් තියෙනවා. කළ යුතු දේවල් වගේම කළ යුතුම දේවල් කියලා තවත් විශේෂිත ඕ දේවල් තියෙනවා. ඒ නිසා අද ධර්මානුශාසනාවෙන්
ඔය පුංචි හිත්වලට ඉතාම වටින දහම් කරුණු ගෙනහැර දක්වමින් දුවල පුතාලගේ හදවත්වලට නව චින්තනයක් ඇති කරන්න තමයි අපි හැම වෙලාවකදීම උත්සාහ කරන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේදී සිදුවෙච්ච එක සිදුවීමක් සම්බන්ධව තමයි මම අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, එදා බුදුරජාණන් වහන්සේ වේළුවනේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම ඇතිවන කාල සීමාව පිළිබඳව සිදුවීමක් තමයි අද දුවල පුතාලට දැනගන්න තිබෙන්නේ. ඒ වෙන විට වේළුවනේට ආසන්නයේ තිබුණු බමුණු ගමක ජීවත් වුණා කෝලිත සහ උපතිස්ස කියලා දෙන්නේ. මේ දෙදෙනා බොහෝම හොඳ යාළුවෝ. ඒගොල්ලෝ නිරන්තරයෙන්ම විවිධ නන්දන වින්දන කටයුතු වලට යනවා, නැටිලි ගැයිලි වගේ දේවල් බලන්න යනවා, අහන්න යනවා. බොහෝම සංකර ජීවිතයක්, එහෙම නැත්නම් බොහොම සෙල්ලක්කාර ජීවිතයක් තමයි මේ තරුණ දෙදෙනාට තිබුණේ. ඔය අතරෙදී මේ දෙදෙනාට සිද්ධ වෙනවා බොහොම ඒ ලස්සනට පෙන්වන ගිරග්ග සමජ්ජල කියලා නාට්‍ය බලන්න සිද්ධ වෙනවා. ඒ නර්තනයේ ඒ ගමේ පැවැත්වෙන සැනකෙළිය. මේකෙදි මේ දෙදෙනාම ඉමහත් කලකිරීමටපත් වෙනවා. අනේ මොනවද මේ දේවල්, මොනාටද මේව බලන්නේ, ඇයි මේ වගේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා ඒ දෙන්න බොහෝම කලකිරිලා. අපි යමු සත්‍ය සොයාගෙන, මේ දේවල් මහා බොරු පුහු දේවල් කියලා ඇවිදගෙන ඇවිදගෙන යන්න පටන් ගත්තා. එහෙම යනකොට අතරමඟදී හම්බ වෙනවා ඒ අයට සංජය කියලා පිරිවැජියෙක්. සංජයගේ ළඟ ගොඩාක් සෙනග ඉන්නවා. සංජයගේ ළඟ විශාල පිරිසක් සේවකයෝ, එහෙම නැත්නම් අනුගාමිකයෝ ඉන්නවා. ඉතින් මේ අතරෙදී මේ කෝලිත සහ උපතිස්ස කියන දෙදෙනත් සංජයගේ ළඟට ගිහිල්ලා සංජයගෙන් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න පුළුවන් හැම දෙයක්ම ඉහළටම ඉගෙන ගත්තා. නමුත් පස්සේ තේරුණා මේ සංජය පිරිවැජිය උගන්වන දේවල් වලින් තමන් බලාපොරොත්තු වන විමුක්තිය ලබන්න බෑ කියලා. ඊට පස්සේ ඒ දෙන්නම කතා කරගත්තා, අපි දෙන්න යමු. මෙතනින් ගිහිල්ලා අපි දෙන්න පාරේ දෙපැත්තට යමු. ඔබ මේ පැත්තට යන්න, මම මේ පැත්තට යන්නම්. යම් දවසක ඔබට මොකක් හෝ දහමක් වැටහුණොත් මට කියන්න. ඔබට දහමක් වැටහුණොත් ඒකත් මට කියන්න. මට දහමක් වැටහුණොත් ඒක ඔබට කියන්නම්. ඔය විදිහට දෙදෙනා සාකච්ඡා කරගෙන දෙන්න මාර්ග දෙකක පියනගන්නට වුණා. ඒ අතරෙදී තථාගතයන් ලෝකෙ පහළ වෙලා මුල්ම ධර්මචාරිකාව සඳහා ශ්‍රාවකයන් වහන්සේලා යොදවලා වැඩ සිටින කාලේ තමයි දුවේ පුතේ මේ සිදුවීම සිද්ධ වෙන්නේ. පස්වග මහණුන්ගෙන් අන්තිම ශ්‍රාවකයන් වහන්සේ තමයි අසජී මහරහතන් වහන්සේ. අසජී මහරහතන් වහන්සේ පිඩුසිඟා වඩිනවා. ඒ අතරදී උපතිස්ස පිරිවැජියෙක් දැන් උපතිස්ස පිරිවැජිය දකිනවා මේ බොහෝම සංවරව ශික්ෂාකාමීව වියදණ්ඩක දුර බලාගෙන වැඩම කරන රහතන් වහන්සේ. උන්වහන්සේගේ ඒ සංයමය, ඒ ශික්ෂාකාමීත්වය දැකලා උපතිස්ස බොහෝම පැහැදීමටපත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේගේ පසුපසින් හිමීට ගිහිල්ලා උන්වහන්සේ දානේ වළඳන්න වැඩ හිටියේ තැනදී නතර වෙලා කතා බහ කරලා ඔබ වහන්සේ කාගේ කවුද කියලා විස්තර අහලා දැන කියාගත්තා. එහෙම දැන කියාගෙන බණ කියන්න කියලා ආරාධනාවක් කළා. ඒ වෙලාවේදී දේශනා කළ යේ ධම්මා හේතුඵබෝ ආදී ගාථාවන් අහලා ඒ තුලින් සෝවහන් මාර්ගය සහ ඵලය ලැබුවා. ඊට පස්සේ තමන්ගේ අනිත් යහළුවා
උපතිස්ස තමන්ගේ යහළුවා සොයාගෙන යනවා. ඒ තමයි කෝලිත. කෝලිත හොයාගෙන ගිහිල්ලා මේ ඉගෙනගත්ත ගාථාව කෝලිතට කියනවා සම්පූර්ණයෙන්ම. ඔහුත් සෝවහන් වෙනවා. ඊට පස්සේ දෙදිනාම මේ මාර්ගය අවබෝධ කරගෙන තේරුම් අරගෙන සංජය ළඟට නැවතත් යනවා. අපට නිවැරදි ශාස්ත්‍රවරයෙක් හම්බුණා. අපි උන්වහන්සේ බැහැ දකින්න යන්නයි සූදානම. මේ තමයි උන්වහන්සේගේ දහම අපට කියලා දුන්න කියලා සංජය පිරිවැජියට ගිහිල්ලා මතක් කළා. හැබැයි පින්වත් දුවේ පුතේ, සංජය හරීම ආඩම්බරයි. සංජය හරීම උඩඟුයි. සංජයයකට කැමති වුණේ නැහැ. මම වගේ මෙච්චර ශ්‍රාවකයෝ පිරිසක් ඉන්න ලොකු මිනිහෙක් මම. එහෙම නැත්නම් ලොකු ශ්‍රාවකෙක් මම. වයවුරුදයි. ඒ වගේම මං ඥානවුරුදයි. මේ විදිහට කියමින් මං ඥාණයෙන් ඉහළයි, වයසින් ඉහළයි. ඒ නිසා බවත් ගෞතමයේ වගේ පොඩි වයසකින් යුක්ත තරුණ කෙනෙක්ගේ ළඟට මම මොකටද යන්නේ කියලා ඒ වෙලාවේදී ඔහු විමසා සිටියා. නමුත් සංජයේ පිරිවැජිය තුල තියෙන්නේ වෘත සමාදානය. වෘත සමාදානය කියන්නේ අජ වෘත, ගෝ වෘත, සුනක වෘත, කුක්කුර වෘත ආදි වශයෙන් වෘතයන් තියෙනවා. ඒ කියන්නේ එළුව වගේ ඉන්නවා, බල්ලෝ වගේ ඉන්නවා, හරක් වගේ ඉන්නවා, කුකුලෝ වගේ ඉන්නවා. මේ විදිහට එක එක සත්තු විදිහට වෘත සමාදන් වෙලා ජීවත් වෙනවා. ඊට අමතරව ඒ අයගේ මේ දුක නිවීමේ ක්‍රමවේදය හරි වැරදි. උක්කුටේකෙන් ඉඳ ගැනීම, එහෙම නැත්නම් තව තිබෙනවා තනිපාදයෙන් සිටගෙන සිටීම, රත් වූ ගල් මත ඇවිදීම, රත් වූ ගල් මත සයනය කිරීම, කටු මත ඇවිදීම, මේ වගේ මහා දුෂ්කර වෘත කර කර ශරීරයට දුක් දිදී දුක නිවන්න කියලා උත්සාහ කරනවා. ඒක වැරදි උත්සාහයක් කියලා බුදුපියාණන් වහන්සේ පෙන්වල දීලා තිබෙනවා. ඉතින් මේ ගාථාවේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේට මේ ගාථාව කියන්නට සිද්ධ වෙන්නේ. උපතිස්ස සහ කෝලිත දෙදෙනා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ඈත තියාම උපතිස්ස සහ කෝලිත එනව දැකලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, අන්න අර එන්නේ මගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න කියලා. ඒ වෙනකොටත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් හිටියා. නමුත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශය කරනවා. ඊට පස්සේ ඒ දෙදෙනාම ඇවිල්ලා බුදුන් වහන්සේ සමීපයේ ඉඳගෙන බණ දහම් ඇසුවා. ඒ අයට මේ දහම් මාර්ගය පිළිපදිමින් මේ මාර්ගයේ ගොඩක් දුරට ගමන් කරන්නට අවශ්‍ය වුණා. මෙහි අවසාන නිෂ්ඨාව දකින්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ නිසා තථාගතයන් වහන්සේ ඇතුළු තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ එහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වුණා. ස්වාමිනි, අපි සංජය පිරිවැජියගේ ශ්‍රාවකයෝ. අපිට අසජී මහරහතන් වහන්සේ මුණ ගැහුණට පස්සේ අපි උන්වහන්සේගෙන් අහලා දැනගෙන මේ තොරතුරු විමසගෙන අපේ ගුරුවරයා වෙලා හිටිය සංජය පිරිවැජියටත් මතක් කළා මෙතෙන්ට යමු කියලා. ඔහු කැමති වුණේ නෑ ස්වාමීනි. අද සංජය අපි සමග ඇවිල්ලා තිබුණා නම් සංජයත් මගපල ලබාගෙන නිවන් පසක් කරගන්නවා ස්වාමීනි කියලා කියනවා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළා, මේ අසාරේ සාර මතිනෝ, සාරේ චා සාර දස්සිනෝ, තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. වැරදි මතවල, નિසරු මතවල එල්බගෙන සිටින පුද්ගලයෝ ඒවායේ નિස්සාර බව දැනගන්නේ නැහැ. નિසරු දේවල් සරුයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම දුවේ පුතේ, සරු දේවල් નિසරුයි කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා.
තේසාරං නාදි ගච්ඡanti අන්නේ එවන් පුද්ගලයෝ කවදාවත් මේ ඥානය ලබන්නේ නැහැ, ප්‍රඥාව ලබන්නේ නැහැ. ඒ ලෞකික ලෝකෝත්තර ධර්මතාවයන් පිළිබඳව ඒ වගේම විමුක්ති ඥාන දර්ශනාදී දැක්මක් පිළිබඳව ඔවුන්ට කිසිදු දැනීමක් ඇති වෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා ආදී දියුණුවක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ. අනේ නිසා තේසාරං නාදි ගච්ඡanti ඔවුන් අධිගමයකට කවදාවත් පෙළඹෙන්නේ නැහැ. මිච්ඡා සංකප්ප ගෝචරා මිත්‍යාවටම ගොදුරු වෙලා වැරදි දේවල් හරි හරි කිය කිය කොච්චර වැරදි වුණත් වැරදි වහවහ ඒක හොඳයි ඒක තමයි හරි කියන මිත්‍යා මතය තුල ඉන්න තාක්කල් ඔවුන්ට ඒ ජයග්‍රහණිය ලබන්නට බෑ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. අන්න ඒක තමයි මගේ රත්තරන් දුවල පුතාලට තියෙන වටිනාම සම්පත. මොකද්ද? සාරංච සාරතෝ ඤත්වා, සරුදී සරු විදිහට දකින්න. අසාරංච අසාරතෝ, නිසරුදී නිසරු විදිහට දකින්න. අන්න එතකොට පුළුවන් තේ සාරං අධිගච්ඡanti කියපු විදිහට ගඟක උඩුගම් බලා යනවා වගේ ඉහළට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදී මහා ගැඹුරු මාර්ගය ඒ සත්‍යතාවය අවබෝධ කර ගැනීමටත් ජීවිතේ මනවින් වටහාගෙන මේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම දක්වාම බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ ඕගොල්ලොන්ගේ මේ අධ්‍යාපනය ලැබන කාලේ මේ කියන සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්, නිවැරදි දැක්ම ඇති කරගත්තොත්, නිවැරදි දේවල් කිරීමටත් වැරදි දේවල් නොකිරීමටත් වග බලාගත්තොත් දුවල පුතාලගේ ජීවිතේ කොයිතරම් ලස්සන වෙනවද? කොයිතරම් වාසනාවන්ත වෙනවද? ඉතින් දුවේ පුතේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන සීලාදී මාර්ගයන් මේ ගුණධර්මයන් දුවල පුතාලගේ ජීවිතේ කොච්චර වර්ධනය කරන්න පුළුවන්ද? හැමදාම උදේ හවස පන්සල් අරගෙන සීලයේ සමාදන් වෙලා ඒ ශික්ෂා කාමීත්වය සුරක්ෂිත කරගෙන බොහොම සංවරව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි හිටියන් සලකන්න, ගරු කරන්න, ඒ වගේම වන්දනමාන කරන්න, ඒවා සරු දේවල්. ඒ වගේම ඒ සාර්ථකත්වය ලැබෙන්නේ උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවේ. උදේ පාන්දරම අවදි වෙලා පොතපත පාඩම් කරගන්න දේවල්, ඒ හැම දෙයක්ම කරගෙන සරු දේ සරුයි කියලා දකින්න. ඒ වගේම නිෂ්පල වූ නිසරු වූ දේවල් තියෙනවා. ඔය ලෞකික ජීවිතයේ තුල තියෙන නැටිලි ගැයිලි ප්‍රිය සම්භාෂණ උත්සව ආදී දේවල් වල එල්බගෙන ඇඳුමට පැළඳුමට කෑමට බීමට ලෝලත්වයෙන් යුක්තව කටයුතු කර කර ජීවත් වුණොත් නම් පුතේ ඒ තුලින් අපේ අගාධයට ඇදගෙන වැටෙනවාම තමයි. ඒ නිසා අපිට අපේ ජීවිතයේදී සරු දේවල් අපි වේලක් නොකා වේලක් කාලා හරි අපිට අපේ මේ ගමන අපේ මේ අධ්‍යාපනය අපේ ආධ්‍යාත්මය අපේ දියුණුව ගොඩනගා ගැනීම සඳහා කළ හැකි සරු ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන. ඒ සරු ක්‍රමවේදය තමයි පළවෙනිම කාරණේ තමයි උදෑසනම අවදි වෙලා ඉගෙන ගන්න දරුවෝ පොතපතට ලං වෙන්න ඕන. ඒ වගේම අනිත් වත්පිළිවෙත් කරන අය අතුපතු ගාන ඒවා සුද්ධ කරන ඒවා ඒ පිරිසුදු කිරීම කටයුතු කරගන්න ඕන. රැකියාවට රස්සාවට යන අය ඒ අදාළ අවශ්‍ය කරන තොරතුරු කටයුතු සූදානම් කරගන්න ඕන. ඒ වගේම ජීවිතේ කාල පරිච්ඡේද වශයෙන් එදිනෙදා ජීවිතය දෛනික ජීවිතය නිවරදි කාල සටහනකට අනුව පිළිවෙලකට හැඩගසා ගන්න ඕන. ඒ කාල සටහනට අනුව දවස් ගත වෙන්න ඕන. එහෙම නැතුව අපි ඉපදිච්ච මිනිස්සු හැටියට නිෂ්කාරණේ දවස එළි වෙනවා, රෑ වෙනවා, ආයෙ එළි වෙනවා, ආයෙ රෑ වෙනවා. මෙහෙම දවස් ගත වෙවි අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ
දවසින් දවස රාත්‍රියේ එළඹෙනවා උදේ එළඹෙනවා මේ විදිහට දවස ගෙවිලා යනවා. අපි අපිට කියලා කරගත්ත දෙයක් නැහැ. ඒකෙන් මං අදහස් කරන්නේ අපිට කියලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හදාගෙන තනාගෙන එකතු කරගෙන තබා ගැනීම නෙවෙයි. මගේ රත්තරන් දුවල පුතාල මේ වෙලාවේදී හිතට ගන්නට ඕන අපේ ආධ්‍යාත්මික දියුණුව, අපේ හිත තුළ ඒ ආධ්‍යාත්මය ඉතාම ගැඹුරින් පුරවාගෙන ඒ ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගාගෙන සිතූ පමණින් යමක් ඉෂ්ට කරන්න පුළුවන් තරමට චිත්ත ශක්තිය ප්‍රබල කරන්න දුවල පුතාලට පුළුවන්. ඒ නිසා බොහොම ආදරයෙන් කරුණාවෙන් මෙත්සිතින් යුක්තව අපේ රත්තරන් දුවල පුතාලට මේ පුංචි හදවත්වලට පුංචි හිත්වලට මේ දහම් සිසිලස මේ දහම් පණිවිඩය අපි කියා දෙන්න බලාපොරොත්තු වුණේ. එහෙමනම් අද දවසේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් දකින පින්වන්ත දරුවට එකක් මේ ලෝකෙ බිහි වේවා පහළ වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ධර්මානුශාසනාව නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කළ දුවල පුතාලටත් වැඩිහිටියන්ටත් යහපතක් සිතක් ශාන්තියක් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ වැඩසටහන නිෂ්පාදනය කරන අපේ සමන් මාමා ඇතුළු කොට ඇති ඒ පින්වත් හැම දිනාටමත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ ධර්මානුශාසනාවන් සිදු කරවා ගැනීමට තම තමන්ගේ දුවල පුතාලගේ ජන්මදිනයන් යෙදෙන දවස්වලට මේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන දරුවට සෙත් ප්‍රාර්ථනා කරන්න අපේ වැඩිහිටියන්ටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියටත් මේ ධර්මානුශාසනාව පුංචි හදවත්වලට දහම් සිසිලස ලබා දෙන්නට නම් අපිට ඒ වගේ දායකත්වයක් දරන්නට සිද්ධ වෙනවා. මේ කටයුතු ඉදිරියට පවත්වගෙන යන්න ඒ බවත් සිහිපත් කරමින් අපේ පුංචි දුවල පුතාලටත් වැඩිහිටියෝ හැමදිනාටමත් උතුම් නිවන් පිණිසම මේ ධර්මානුශාසනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. ආදරණීය දුවේ පුතේ පොන්චි සිතට දහම් සිසිල ධර්මානුශාසනාවෙන් අදත් දූල පුතාලට දහම් කරුණු ඉදිරිපත් කළේ ගාල්ල උණවටුන චෛත්‍ය අලංකාර පුරාණ විහාරාධිකාරී පූජනීය කොටාගොඩ සුධීර ස්වාමීන් වහන්සේ. මේ නව වසරේ අපි හැමදෙනාම සාදු නාදයක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් පොන්චි සිතට දහම් සිසිල ධර්මානුශාසනාවේ දායකත්වයක් ලබා ගන්නට. එසේනම් 0.71793721 ඔස්සේ විදුල ළමා ගුවන් විදුලියත් ඒ සමගම 0.112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයත් අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.